ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද අපි සූදානම් වන්නේ බුදුරන් වහන්සේ දේශනා කරන්නට එදුන එවුතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්නට, විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ තුල තියෙන මේ පබ්බයන් වෙන් වෙන් වශයෙන් අපි කතා කරා. ඒ කියන්නේ සියලුම පබ්බයන්, කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා සියල්ලංගෙම තියෙන ඒ සියලු පබ්බයන් අපි කතා කරා. අද අවසාන කොටස තියෙන්නේ ඒ තමයි සත්‍යපබ්බේ මග්ග පිළිබඳව විග්‍රහය. ඉතින් මේ සියලුම දේ අපි බලනකොට බුදුරන් වහන්සේගේ ධර්මයේ එක සැබෑවටම ඒ ප්‍රායෝගික ප්‍රතිපදාව සිදුවෙන ආකාරය ඉතාම මනාව ඉස්මතු වුණා. ඉතින් මේ සියලුම දේශනාවන් පිළිබඳව ඉතාම ඕනෑකමකින් යුක්තව ඇහුම්කන් දෙන්නට ඕනේ. ඒ වගේම විචක්ෂණේ කරන්නට ඕනේ. ජීවිතයේ පිළිබඳව අපි සත්‍යවාදී වෙන්නට ඕනේ. මේ සියල්ලක්ම අපේ ජීවිතේ කැටි වුණාම, ඒ වගේම ගුණවත් භාවේ ආදී මේ සියල්ලක්ම අපේ ජීවිතේ කැටි වුණාම අපට බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. එහෙම නැතුනොත් පින්වතුනි, කොච්චර ඉගෙන ගත්තත් ඒ ඉගෙන ගන්න කාරණාව අපට ලෝකේ සද්ධම්ම අධිමානයකින් යුක්ත වූ පද පරම වෙච්ච දැනුමක් විතරයි ලැබෙන්නේ. විචක්ෂණශීලී බව ජීවිතේ ප්‍රායෝගිකව සිදුවෙන්නේ නැත්නම්, සත්‍යවාදී වෙන්නේ නැත්නම්, ඒ වගේම ගුණවත් වෙන්නේ නැත්නම්, සත්‍යවාදී වෙන කෙනාගේ ස්වභාවය තමයි සම්පූර්ණයෙන්ම ගුණවත් වෙන එක. ඒ කියන්නේ ජීවිතය ගැන හිතන කෙනාගේ ජීවිතය ගැන හිතන කෙනා සම්පූර්ණයෙන් ගුණවත් වෙනවා. මෙන්න මේ ආකාරයේ කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත්. ජීවිතය ගැන හිතන්නේ නැත්නම් ගුණවත් භාවයකුත් ප්‍රකට වෙන්නේ නැති වුණාම බුදුරණවහන්සේගේ ධර්මයේ කොච්චර ඉගෙන ගත්තත් එයාට තියෙන්නේ පදපරම වීමේ ගතිය විතරයි, සද්ධම්ම අධිමානිය විතරයි. ඒක තමන් කරන කාරණාවට ගලපනවා, හෝගාලා ගලපනවා. නැත්නම් ඒ පදයන් හොයාගෙන යනවා. නැත්නම් තමන්ගේ බැරියාව කියන කාරණාව ගලපනවා. මේ මොනවා හරි දෙයක සද්ධම්ම අධිමානිය ගැලපීමකට යොමු වෙනවා. ඉතින් ඒක මහා අන්තරායයක්. ඒක මහා අන්තරායක් කියන එක අපට තේරුම් ගන්න පුළුවන් අර අක්කෝසකාදී සූත්‍ර තුලදී පැහැදිලි වෙනවා. ආර්ය උපවාද කිරීම තුලින් පවා මේ සද්ධම්ම අධිමානට එනවා කියලා. දැන් ආර්ය උපවාද කිරීමෙන් නිරේ යනවා, විදාකාර උපාක පෙන්නනවානේ. ඒකේ එක කොටසක් තමයි සද්ධම්ම අධිමානය කියන්නේ. එතකොට සද්ධම්ම අධිමානයත් එක්ක අර පදපරම වීමත් එක්ක මොකද වෙන්නේ? අපි අර මේ පදයන් අල්ලගෙන නිකන් අමුතු වින්දනයක් ලබලබා ඉන්නවා. ඒක ගලප ගලප ඉන්නවා. යෙදෙන අපේ ජීවිතයේ යෙදෙන කටයුත්ත. දැන් අපි හොඳට පැහැදිලි කරලා පෙන්නවා දේශනා ගණනාවකම පින්වතුනි, අපේ ජීවිතයේ රූප වේදනා හන සංකාර විඥාන කියලා එකක් දෙන්නේ නැහැ නේද? ඒවා අපි දාගන්න ලේබල් නේ. අපේ ජීවිතයේ දෙන්නේ කනවා, බොනවා, ඇවිදිනවා, නානවා, ඊළඟට ওই වගේ දේවල්. ඉතින් ඕක තමයි හොයන්න තියෙන්නේ. අපි මෙන්න මේක ගැන හොයන්නේ නැතුව අපේ ජීවිතයේ දෙන අපේ ජීවිතේට අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දාගන්නවා. තව එක එකව දාගන්නවා. ඊළඟට රූපය කියන රූපණී කියලා දාගන්නවා. වේදනාව කියන දේ අපි කැමති ඉති. ඒ කියන්නේ අපි හරි අහලා ඉගෙන ගත්තේ ඒවා ගලපනවා. පදපරම නිසා, සද්දම් අධිමානිය නිසා ජීවිතයේ යෙදෙන කර්ම ගැන හිතන්නේ නැහැ. ජීවිතයේ යෙදෙන කර්ම ගැන හිතන්නට ඕනේ. ඒක තමයි හිතන්න තියෙන්නේ. ධර්මයේ ධර්මකට ඉගෙන ගන්න තියෙන්නේ. ජීවිතය ගැන හිතන්න තියෙන්නේ, ධර්මයේ ධර්මකට ඉගෙන ගන්න තියෙන්නේ. ධර්මයේ ගලපන්න නෙමෙයි තියෙන්නේ. මෙන්න මේ ජීවිතයේ යෙදෙන කාරණා ගැන හිතීමේ ශක්තිය තියෙන කෙනෙකුට විතරයි බුදුරණවහන්සේගේ ධර්මය ඇහෙන්නට ඕනේ. එහෙම නැති කෙනා අරව ගලප 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 ඔහේ වින්දනයක් ලැබනවා. ඉතින් එහෙම කරා කියලා යාළට කවදාවත් සද්ධම්ම අධිමානෙන් හෝ පදපරම් බවෙන් නම් නිදහස් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම නොවි අපි මේ ධර්මය තුල තියෙන කාරණා ද්විතියා සුප්පටි විද්‍යාව ඉන්න සඳහන් ගෞරව කර ගැනීමත්, ජීවිතයේ යෙදෙන කරුණු එක්ක හිතන්න පෙළඹීම, ජීවිතයේ යෙදෙන කරුණු එක්ක ඒකෙන් පලා යන්න නෙමෙයි, ඒකෙන් හිතන්න පෙළඹීමත් අපි කරන්නට ඕනේ. ඉතින් අද අපි කතා කරන්නේ සතිපට්ඨාන සූත්‍රයේ අපි එක එක පබ්බයන් කතා කළා. අවසාන කොටස තියෙන සත්‍යපබ්බේ අපි සත්‍යපබ්බයත් කොටස් තුනකට කතා කළා. දුක්ඛ කියන ආර්ය සත්‍ය කොටස වෙනම කතා කරා. සමුදය ආර්ය සත්‍ය කොටස කතා කරා. නිරෝධ ආර්ය සත්‍ය කොටස කතා කරා. අද අපට කතා කරන්න තියෙන සත්‍යපබ්බේ මග්ග ආර්ය සත්‍ය කොටස. කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සත්‍යම්. මහණෙනි, මොකක්ද මේ දුක්ඛ නිරුද්ධ වෙන මාර්ගය, කියන්නේ ප්‍රතිපදාව කියන ආර්ය සත්‍යය? එතකොට දැන් මේ මොකක්ද කතා කරන්නේ?
දුක නිරුද්ධ වන ප්‍රතිපදාව. එතකොට මේ මාර්ගය කතා කරන්නේ. මොකක්ද මාර්ගය? මාර්ගය කියන්නේ මොකද්ද පින්වතුනි? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? හොඳට හිතන්න. මාර්ගය කියන්නේ මොකද්ද? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. අද වෙලා තියෙන්නේ මාර්ගයේ ගෙවල් හදා ගන්නවා ගිහිල්ලා. ඒ කියන්නේ දැන් කවුද මේ කවුරු හරි ඉන්නවද මෝඩ කෙනෙක්? මෝඩයි කරන්නේ නිකන් මෝඩ කෙනෙක් කියලා කිව්වේ. මහපාර ගෙවල් හදාගෙන පදිංචි වෙන කට්ටිය කවුරුට ඉන්නවද? මහපාර මැද නෑනේ. පාර කියන කාරණා කතා කරන්නේ ගමන් කරනවා කියලා. දැන් එහිම පාර කියන කාරණාවේදී අපි ගෙවල් මහපාර ගෙවල් හදාගෙන ඉන්නේ නැත්තම් ඇයි මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන කාරණාවේ පළපදියන්නේද හොයන්නේ? ඒක ලැබෙන්න හොයනවා. දැන් සම්මාදිට්ඨිය ලබා ගන්නද? ඒ කියන්නේ සම්මාදිට්ඨිය පදිංචි වෙන්නද? සම්මා සංකල්පේ පදිංචි වෙන්න. දැන් ලැබෙන්න ඉරුවා. දැන් පදිංචිනවා කියන්නේ මොකද්ද? ලැබෙනවා. ඒ කියන්නේ ලැබෙනවා කියලා කියන්නේ පදිංචි වෙලා ඉති. මේක මාර්ගෘත්‍යයක් කියන එක මතක වෙනවා. ගමන් කිරීමක්, මාර්ගයක්, ප්‍රතිපදාවක්. එතකොට ප්‍රතිපදාවේදී පින්වතුනි ලැබෙනවා හැම නැහැ. හොඳට තේරුම් ගන්න. මොනවා හරි ලැබෙනවා කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ ආ මේක තමයි සම්මා දිට්ඨිය මගේ නිවැරදි දැක්ම මේකයි කියලා ඔන්න ලැබෙනවා. ඒ මොකද්ද වුනේ? පළපදියන් වුණා. ඒ කියන්නේ මාර්ගයක් හම්බෙලා නැහැ. ලැබගන්න දෙයක් හම්බෙලා. ඒ කියන්නේ මහපාරකයක් හදාගෙන. ඒ වගේ වැඩක් නේ. මහපාරකයක් හදාගත්තා වගේ වැඩක්. ඕ මේක තමයි සම්මා දිට්ඨිය. හරි දැන් මේ දකින්න විදිහ නිවැරදි හරියටම හරි. මේ තමයි සම්මා සංකල්පය. දැන් හම්බ වෙලා. දැන් මාර්ගයක්ද? මේ මාර්ගයක් නෙමෙයි. මාර්ගයක් වුණාම හම්බෙන්න විදිහක් නැහැ. ගමන් කිරිල්ලක් තියෙනවා. ගමන් කිරීමේදී පින්වතුනි එතර වීමයි සිදුවෙන්නේ. ඔන්න දැන් මාර්ගය විග්‍රහ කරනවා. අයමේව අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. සේතිදා මොනවද යට? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොනවද? ලැබෙන දෙයක්ද ගමන් කරන දෙයක්ද? ගමන් කරන දෙයක්. ගමන් කරන දෙයක් හැටියට මේක ලැබීමකටපත් වුණොත් එීම ගමන් කරන දෙයක් බවට පත් වෙනවද? නෑ නෑ නෑ. ගමන් කරන දෙයක් ලැබෙන්නේ නෑ. ගමන් කිරීමක් විතරයි තියෙන්නේ. දැන් එහෙනම් අපි මේක ඉගෙන ගත යුතුයි මොකක්ද? කොයි විදියටද? මාර්ගයක් විදියට ඉගෙන ගත යුතුයි මිසක් ලැබීමක් විදියට එහෙම නෙමෙයි ඈ. දැන් දුක කියන එක මොකක්ද? යෙදීමක්. ඒක පිරිසිදුවන්න තියෙන්නේ. දැන් අද අපි කරන්නේ දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. මොකද්ද කරන්න ලැහැත්තිය? දුක අයින් කරලා මඟ ලබා ගන්න ලැහැත්තිය. දැන් අපි මේ දේශනාවල පැහැදිලි කරා මේ අර පිච්චීම කියන කාරණාව ගිනි ගන්නවා කියන එක. දැන් ගින්න අයින් කරලා මාර්ගයේ ඉන්න කැමති. දැන් ගින්නයි හොයන්න තියෙන්නේ. මාර්ගේ ගමන් කිරීම කොයි වෙන්නේ? මාර්ගය ගන්න හදනවා ගින්න අයින් කරන්න හදනවා. දැන් අපි අද උදේ කරා දැන ගැනීම විඥානය ගැන දේශනාව. එතකොට ඒකෙදි මම පැහැදිලි කරන්න බෙදුණා. දැන් ඔන්න දැන ගැනීම වැරදි කියලා ගන්නකොට මොකද වෙන්නේ? දැන ගැනීම අයින් කරලා මාර්ගයේ ඉන්න කැමති. සම්පූර්ණයෙන් අවුල් නේද? මාර්ගයේ ඉන්න බෑනේ. මාර්ගයේ ගමන් කිරීමක් තියෙන්නේ. දැන ගැනීම පිළිසිදෙවිල්ලක් තියෙන්නේ. ජීවිතයේ යෙදෙන කාරණා හොයන්න තියෙන්නේ. මාර්ගයේ භාවිතයක් තියෙන්නේ. මාර්ගය ලැබෙනව නෙමෙයි මාර්ගයේ භාවිතය. ලැබෙන දේ තමයි පිරිසිදු හොයන්න තියෙන්නේ. පිරිසිදු හොයන්න තියෙන්නේ මොකද්ද? දුක. අපි අද කරන්නේ දුක අයින් කරලා මාර්ගය ලබා ගන්න. දැන් මේ කෘත්‍ය සම්පූර්ණයෙන්ම වැරදි නේද? ඒ කියන්නේ අපි බලන්නේ දුක අයින් කරලා මාර්ගය ලබා ගන්න කියනකොට තනිකරම මේ පෙන්වන්න යන කෘත්‍ය ගැලපෙන්නේ නැහැ. ඒක හරිය මොකද අමුතු එකක්. ඒ නිසා ජීවිතයේ යෙදෙන කරුණු හිතන්න හොයන්න. දැන් අපි හිතමු යම් කෙනෙක් කියනවා ඉතින් මේ මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය වෙන සම්මාදිට්ඨිය මේ මේක තමයි සම්මා සංකල්පය කියලා දැන් ඔන්න නිර්වචනයක් එනවා. දැන් ඒක ලැබිල්ලක්ද නැද්ද? ඒක ලැබිල්ලක්. ඒක මාර්ගයේද? නෑ මාර්ගය නෙමෙයි. ඒක ලැබිල්ලක්. ඒකේ මොකද්ද කරන්න තියෙන්නේ එහෙනම්? ආ ඒ ලැබිච්ච කාරණාව දුක. ඒක පිරිසිදු හොයන්නට ඕනේ. සම්මාදිට්ඨිය කියලා කෙනෙකුට යමක් ලැබුණා නම් සම්මා සංකප්පේ වාචා ආජීව ආදී දෙයක් ලැබුණා නම් ඒක මාර්ගය නෙමෙයි. ඒක දුක. දුක පිරිසිදු හොයන්න තියෙන්නේ. දුක මොකක් කරන්න තියෙන්නේ? පිරිසිදු හොයන්න. දැන්
ඒ කාරණ ඇත්තනම ලැබෙන්න යොමු වෙනවා කියලා කියන්නේ මනෝලෝකයක් නේ. මනෝලෝකයක් නෙමේද? මනෝලෝකයක් මනක් කල්පිත දේවල්. දැන් ජීවිතයේ විදින දේවල් තියෙනවානේ හොයන්න. මොනවා ජීවිතයේ දෙන්නේ ඔන්න ලෙඩ වුණා. වයසට යන. දැන් ඒවත් එක්ක දැනුණ කනවා, බොනවා, ඇවිදිනවා, නානවා, නිදා ගන්නවා, ඊළඟට කතා කරනවා, ඇහෙනවා, දකිනවා. දැන් ඔව ජීවිතයේ ඉදිනේවානේ. ඒව හොයන්නේ නේ. ඒවගෙන හොයන්නේ නේ. අර නොදන්නා දෙයක් හොයන්න යනවා. ඒවහෙම කරලා නොදන්නා දේවල් හොයලා වරදින්න ගියොත් නම් වරදිනවා, ආයේ ගැලවෙන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න මාර්ගය ලැබෙන විදිහකට යෙදෙන්නේ නැති ගමන් කිරීමේ කෘත්‍යයක් ඉස්මතු වෙන දෙයක් බව හොඳින්ම වටහා ගන්න. ඔන්න 8යි ඈ. දැන් මේ වචන 8ක් නේ කිව්වේ. දැන් මේ මොකද වෙන්නේ? වචන 8ක්. සම්මා දිට්ඨි. වචන 8ේ තේරුම සම්මා කියන්නේ නිවැරදි, දිට්ඨි කියන්නේ දැකීම. නිවැරදි දැකීම වචනයක්. වචනයක අපේ භාෂාවෙන් ගත්තොත් නිවැරදි දැකීම ඈ. ඊළඟට නිවැරදි වූ කල්පනාව. නිවැරදි වූ වචන. නිවැරදි වූ ක්‍රියා. නිවැරදි වූ ජීවන පැවැත්ම. නිවැරදි වූ වීරිය. නිවැරදි වූ සිහිය. නිවැරදි වූ සමා එකගත්තේ. දැන් මේ නිවැරදි දිට්ඨිය එක්ක යන ප්‍රතිපදාව කුමන එකක් එක්කද මේ කතා කරන්නේ? ලෝකෝත්තර ප්‍රතිපදාව. එතකොට එහෙනම් කොහොමත් මේ මාර්ගය යන කෘත්‍යයේදී ලැබෙනවා කියන එක හිතන්නවත් බෑ. දැන් සාමාන්‍ය දෙයක් තව මාර්ගය යනවා කියලා කියනකොට පින්වතුන් ලැබෙනවා කියන එකක් නෙමෙයි වෙන්නේ. ඒවා ඉක්මවලා ප්‍රතිපදාවක යොමු වෙනවා කියන එක මාර්ගය ගමන් කරද්දී. දැන් මෙතන ලෝකෝත්තර මාර්ගයක් නේ. එතකොට එහෙනම් කොහොම කතා කරන්න වෙයිද නේද? එහෙනම් ඔන්න දැන් අපි කරමු මේ අට මොකද්ද කියලා. ලෝකෙන් ඈතර වෙන විදිහට මාර්ගය කියන නිර්වචනේ තාත්වික වෙන විදිහට මේක මේ තේරුම් ගන්නේ කොහොමද කියලා.